දවේශය මහාසාවද්‍යයි ප්‍රහාණය පහසුයි, රාගය අල්පසාවද්‍යයි ප්‍රහාණය අපහසුයි මේ පිළිබඳව ගෞරුවණයස්වාමින්න් වහන්සේගෙන් පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන්ද කියලාහන.. අරිතන් අපෙන් ප්‍රශ්නයහන්නේ රාගය අල්පසාවද්‍යයි දුරු කිරීම, එක දෂ්කරයි අපහසුයි දේශය මහාසාවද්‍යයයි නමුත් දුර කිරීම පහසුයි අන්‍ය තිත්තය කෙන්න්න සූත්‍රය සඳහන්වෙන්න භාගතුන්හන් සඳහන් කරන්නේ. රාගෝ අපපසාවජ්‍යෝ දන්ධවිරාගේ. දෝසෝ මහාසාවජ්‍යෝ කිප් විරාග එතකොට මෙන්න මේ දහම්කාරණය කනැ හන් දැන් ඕබයෙන් ප්‍රශ්නයක් ඇහවෝොත් කවුරු හරි. දැ මේ රාග සහ දේශයගෙන චිත්වස බහව දෙක රාග ගැන රාගයකයන් මේ ආශ්වාදී ඇසුරු කිරීම ආශ්වාදය ඇසුරු කරන ස්භාවිතයි රාගයක්කය සංකප්ප රාගෝ රාග්‍යයේ සංකල්පිතයි රාගෙයන සංකල්ප ගොඩා එනම් රාගය සංකල්පිතයි සංකල්පිත රාගය ඒ සංකල්පිත රාගය කියල කියන්නේ සංකල්පයන්ට අනුකෝලව රූප සද්ධ ගන්ද රසි විස්පාස ධර්මයන ආරම්මණයන්හි ආශ්වාදයක් ඇත කියන නිගමනයට ඇවිල්ලා ඒ නිගමනේ ඇතුළිදගැෙන ඒ රූප සබ් ගන්ධ රස ස් පස ධර්ම ඇසුරු කිරීම ස්භාව එත සංකල්පිට වසයෙන් තමයි මේ රාග පවතිී සංකල්පීමේ වශී එතකට එහෙනම් මෙන්න මේ සවභාහිටිකන රාගේ රාගිකවෙනම් ආශ්වාදය ඇසුරු කිරීමේ ස්භවි නිතර නිතර ආශ්වාදය ඇසුරු කරන වන අන්න අපි ගෙන යට රාධික පුද්ගලි නිතරම රූප සබ්ද ගන්ධරසේ ස් පස ධර්ම හභාගන යන වන අන රාගාහදිකයි. රාගේය කියන එක සියලඹ දෙනාතුල පවතිනවා රහතන් වහන්සේ ගින් මෙහා ඉන්න ආයුත්තමින් තුළත් පවතින් සේක සේක ජැනදිවසෙන් කොටත් දෙෙකට බෙදුන හම අරිහතුන් වහන්සේල තමයි රාගක්ෂය කර නමු සෝවාම් පලන් දලා ඉදිරියට ඉන්න බුද්ධ ස්ත්‍රාවකය තුළත් රාග අඩු වැඩුසයෙන් පවතින්. එහනමනිමේ රාගය මේ ආශවාදය ඇස්තුර කරන ස්භාව නිතර නිතර ආශවාදය ඇසුරු කරන ස්වභාාවෙන් යුක්ත පුොද්ගලය අපිට රාජික තාමාතුර පපුද්ගලෙක් වසෙන් පේන හනං ලෝක සත්‍යය අඩු වැඩි වසෙන් තාමය ආශවාධනය කරනු ආශවාදය උසුලන් එතකොඩ හෙනම් රාගේ අඩුවැඩි වසෙන් අරකකිව් අයහතුන් වහන්සේලාගේ හැර අනිකු සියලම දෙන තුළ අඩිවැඩි වසෙන් පවති ුඩා දරුව තුලක් පවතින් දැ උපන් බිලින්දාා තුළ රාගෙන් හැකිල කවුරහ හිත වනන්ගේ ධර්මයෙන් නොදන්නකව උපන් බිලින්දා තුළත් රාගය පවතින ඒමට්ට මේ ඇල්ම ඒ දරුව තුළත් පවතින රප සබ්දගන්දර ස්ප ධර්ම සම්බන්ධ උඩාදරුව තුළ ලදරුව තුළ පවතින රාගය ඒත් කාම රාගයයි ප්‍රධාන වසයෙන් පවති ඒ රාගේ මවහා බැඳිච්චරගය එකන මව තමයි කුට්ටා දරුවට ආශ්වාදය ළඳා කරලදන් බල නිතන්තිය නවා මහා ගැටියක් විසරහට උන් බලන්නු දැන් එතකොට දැන් මේ අම්මා තමයි මුලින්ම අම්මා කුසයෙන් බිහි කරනවා එතකොට මවගේ ඒ රුහිරය කිරිබවට පෙල්ලලා පරිවර්තනය කරල පුවනු මේ විදිහද අම්මා ළඟට වෙලා අප්‍රමාණ සුවයක් ළඟා කරලදී අම්මගේ රූපයත් සැපපයි අම්මගේ ශබ්ධයත් සැපයි අම්මග ලැබෙන කිරි රසිහත් සැපයි අම්මගෙන් ලැබෙන කිරි පුසුබත් සැපයි අම්මගෙන් හමන කිරි පුසුබාත් සැපයි අම්මගෙන් ලැබෙන කිරි රසියත් සැපයි අම්මගේ තුරුලත් සැපයි අම ගැන හිතන එක සැපයි අර බිලිදාට එනගේ බිලිදාටත් සැප්පය අකාශ්වාදයක් පවතිනවා මව සම්බන්ධ කාමරාගේ හේතු කරගෙන. බලන්න මේ සංසාර ගෑට එක තරම ටිකටික දැම් මේ දරුව ලොක වෙන දුකේදී දැම එක මටක් එන්නේ මං මතකුුණහම කියන්න එක තියෙ කොමද දුකේද ළඟ ඉන්න දුකබෙදාගන්න දුකහැප දෙකම පිණිස පවතින කෙනෙක් වේෙන සුඳුරී නුබයියේ අම්මා එකගන දෙවැනි වතාවට නොඹකින් ඉපදුා මට ගීතම තක් වෙන්න සමාජ සම්මධය උන්නහොම අදහත් න අදහස පෙන් ද දැ මත් අවසුන් ඇතු ගීතය පෙන් ලදන්නට නෙව සමාජතින වෙන්න මෙහෙම අදහසක් ප්‍රථමවාරට අම්මගෙන් උපදන. දෙවන වරට බිරඳකෙන් උපදීනවාස සමාජිතියන හොමා දහසක් ඔවු ඇත්ත බලන්නකොල අස්සන ඒ කතාවයි දැන් ෝ ලෝක සම්මාෝතික කතාවක් කස්යෙන් ඇත්ත හම හරිම ලස්සන කතාවක් සින්දුවක් වවෙලා විදිර කියන්නක් පුළුවන්. දුකේදී හිඳුමට සිනාසි සැපේ සිින් දුකේදී දුකේදී හැඩුමට සැපේදී සිනහනු හැඩුමට සැපේදී සිනාසිෙන්න්නට ළඟ ඉඳං තවත් අමමා කෙනෙක් වේනම් නුබයියේ අම්මා සොඳුරිය නුබයි අමන්න මටකුණනි දුකේදී හැඩුමට සැපේදී සිනාසෙන්න්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙක් වේනම් නුබයි අමා සොදරිය නුබයි අම්මා ලෝක සම්මතිය ගත් හම ලෝක වැඩපිළිවට ගත් හම් ලෝක වැඩපිල්ට අනුවගත් හම එක ලස් වන කතාවක්. ඒ හොඳ සාහිත්‍යයක් ගැතුල්ල තියෙනවා හොඳ ගුණධර්ම ලෝක සම්දධය අනකු එක ලෝක වැඩ පිළිවට අනු ගත්තාව ලස්සන සිදුවීමක් ඇත්තරම් හරි ලස්සන සිදුවවාක් ලස්සට ඒ මංගල්ලෙ සිහිවෙනවා එහෙම ඒ දෙවැනි අම්ම මොුණ ගැහහිච්ච ඒ ඇතුලුවන්න එක ලෞකය කතාවක් එක ලෝකෝතර පැත්තරම් බැලූ හම් දැන්ගේ කියන කතාවේ අර්ථය මවගෙන් මුල්ලො වට උපදි නවා බිරිඳගින් දෙවන වටුපති. තැන් කොහොම දෙ උපදි නිිකල් දැපට වැටහව. අම්ම තම විපාගත් භවය උපද්දන් අවශකනේ ඕලාරික කර්ජකය හදන්න්න උපකාර කර. ජපි ඉපදුනා කියල හිතුවේ මවකුසයෙන්ම පහළ වනා කියෙන හිතං න ඉපදුන මවකුස එනෙවේ. ඉපදයන්නේ ප්‍රතින්දදි වෙන තැන. ජාති සංජාති කියනකොටත් මව්කුසේනෑ ැන් ඉස්සරහ අපි සතර හති පට්ටාන සච්්‍ය පබේ ඇත දමානු පස්සන සච්ච පබ්්‍ය ඇතති සතුරාට ස ධම විග්‍රහ කරදි ජාති ගැන විග්‍රහ කරනවා කොටසිංකොට එතකොට සල්ල අපට සේරුම්ගන්න පුළුවන් හැක්කියාව ලැබෙනවා භාගතුන් හස දේශනා කළ පරිද්දෙන්මු එනන්ගේ විපාකාත් භවය උදා කරලා දෙන්න අම්මා උපකාර වුණ අම්ම තමයි කම්ම විපාකා අවත්තන්ති දැම්මරුවින් ඒ විපාකාත් බව ඇතුළි නැවත කර්ම සමු දෙවෙන් න පවතින්දන කර්ම සමුදය වන්නනවා අශ්වාත්යේ මුණ ගැහෙෙන් දෝ අවි්‍යායෙන් ෘෂ්ණාවෙන් මේ ලෝකෙ පවතින්න රූප සද්ධ ගන්ධ රශය ස් පස ධර්මෝ හන එම් රාග ඉස්පර්සව න එහැ කන නාශයේ දිවසරීවය මනස රූප සබ්දගන්දරශය ස් පස ධර්මකෙන දුළු ශාතනම ඉස්පර්සයෙන් වරාගෙන් බිෙන ඉදිරී. නැවතමක වෙන් නැවතුඋපදදි නො බිඳ හටියයට හත් පළමෝරටිපපුදුනේ අම්මගේ දෙවනි වර්ත උපදින් බිරිඳ වී.ති එහනම් බිරිඳ තමයි මේ සම්මති වශසිෙන් ඔය ගෙදරන්න බිරිඳ කියන අදහසිංකන්න එපා හිටවලා ගැබරින් තකි දැන් සංසාරය අම්මයි තාත්ත කවති කියල බැලු හම් අවිද්‍යාය ෘස්නාව ඒවගේනම් සංසාර බිරිඳ කවද ආශ්ට්වාදී එහනම් ඔන්න උතුන් දෙනම් මුණ හව සංසාරය පුරාම එන න්නර අම්මගෙන් තාර්තකෙන් මුළු රටිපතින ඔති ල පිවපාදන නද කෙලති අම්මගෙන් තාර්ථගෙන් තමයි මුල්වලට උපතින් අවිද්‍යාාවයෙන් තෘෂ්නාවෙන් තමයි පටිසහපාද චක්පය ආරම්භේ අවිද්‍යායෙන් තෘෂ්නාවෙන් තයයි පටිසවබාදය ආර්රම්භවෙන් මූල දෙකක් තියෙන මූල් දෙකක් තියෙන පටිසම පාරි දැන් අපි කඩදාසි කොලයක් අරගෙන බැලුවොත් කෙළවරවල් දෙකක් තියෙන හැබැ කඩදාසි කොලය අපි රව්මට ඇැලැවුවොත් රව්මක් විටහයට. දැ මේ කෙලවර දෙක කොයා ගන්න බෑ දැක් රවු ම චක්‍රය ඇත්තී ලනු කෑල්ලක් කරගන්න ලනු කෑල්ලක් ගත ලනුවත් ගත තික අග්‍ර දෙකත්වය ොද පැත්ත කෙලවර දෙකත්වී මේ ලනුව දැන් අප එකට තියලා ගැටියක් ගැහෝත් දැන් පල්ල දැන් හොම දක්ර දෙ කොයක මෙන මේවාගේ ලුව ව වලල්ලක් රම කපලා එලනුව කැපුවෝත් නැවතා බහව් ලනු කෑල්ලල් දකිින් ලැබෙනෝ කෙලවරවල් දෙකක් සහිත පටින් සම්පාරි දිග්ගැසූ හම කෙළවරවාල් දෙකක් අපට පේෙන් නමුත් මේ පරි සමපාදය ඒ කෙළවරයි මේ කෙලවර එකට තියලා ගැට කැවූ අන්න රවමක් පෙන්න්නේ අපිට කම්ම විපාකාවත්තන්ති විපාකෝකම්ම සම්බද් ම්ම විපාකවත්තන් විපක කමම්බව ම පාකාවත්තන්ති විා කම සම් රවමය චක්‍රය ඇතිය කම්ම විපාකා වත්තන්ති විපාකෝකම්ම සම්බෝ තම විපාකාවත්තන්ති විපාකෝකම්ම සම්බෝ වෙන රවමත්තිී. එනිසා සම්මා සම්බුධ පියාන අසිට පමණයි හැකිව වනේ මේ චක්‍රය කොතනින්ද කරන්න පුළුවන්. මේ චක්‍රේ මුල ප්‍රධාන මුලමොකක්ද දෙවැනි මුල මොකත්. මහා මූලේ මොකද උපමූලය මොකක්ද කියලා දේශනා කරන්න හැකිාව ලැබුණේ අදෙන්ට හැකයාාව ලබන අසිරිමත් වූ මහාකාවක සම්බ සබදු ප්‍යාස්ට විතර එනගන්න එතන පියෙනවා පිට පටිච සමපපාදය මේ මූල දෙකක් තියෙනවා එකක් තමයි අවිද්‍යාමූලේ අවිද්‍යා විසිට අවි්‍යාපච්චා සංකාර සංකාරපච්ච විඥාන වි ඥාන පච්චා පදාන සංකාරපච් වි ා වි ා පජානමරූප නමරුපච්ච සලාාතන සලාතන පපච්චා පස්සු පස්ස වජ්්‍ය අවේදනාකයෙන් තැන්ටෙනකම් පලමු මුූලේ අවිද්‍යාපච්ා සංකාර සංකාරපච්ා විඥාන වි්‍යාල පචා නමුරූපන් නමුරුපච්චා සලායාාතන සලාදර පච්චා පස්සෝ පස්ස පච්චා වේදර ඔන්න පළමු මුූලේ ඔයින් අමයි තාර්ථයි ඔන්න අම්මගේ තාර්ථගෙන් අම්ම ගෙනයි තාර්ථගෙනු පළමවාට උපදෙන. ඉදක් පච්චේ ත විපාක අව්‍යකත වසයෙන් බැලුවත් ඉදපපච්ච පසෙන් බැලුවත් මේ යථාටය පින්නගන්න අම්මගෙනු තාර්ථගෙනයි මයි දැන් දැම් මෙතන අම්මගෙන් ඉපදුන් මෙසන අම්මගෙන් ඉපදුන ඇවුණු බලන් අවිජ්‍යාපච්ා සංකාර් සංකාරපච්ච විඥාන් යනැති වසින් ඔය අම්මගෙන් ඉපදුුණ දැන් තාත්තගෙන් උපදිනවා තන්හා කියන තැනීද තන්හා කියෙන් තැනද මේ අම්ම තාත මාරුණනාට කවන්නේ අම්ම තාථ දෙන්නම එකයි මොකද මේ දෙන්න එකතු වෙලාතම මේ වැඩේ කර තුවට දරුව කොපන්න හම් දරුවය කොපන්න හම දරු අයිති අම්මටද තාතරද කියලා ලෝක සම්මතය කවුහර ඇහුවොත් මොක් කියන්න දෙන්නටම අයිති දෙන්නටම අයිති නිසා කාටත මේ දරු අයිති කියල හල වැඩක් නෑ දෙන්නගේ දරුවෙ කියල තමයි ලෝක සම්මතය දකි එන මේ අවිද්‍යයන් තෘෂ්නාවෙන් තමයි මේ චක්‍රය හදන් එහෙනම් අම්මගින් තාත්තගෙන් උපදිනවා ඉරසමොකල වන් විද්‍යායෙන් තෘෂ්ායිෙන් උපදනවා චක්‍රේ මූල දෙකක් තියෙනවා ඊට පස මුකල වෙන්නේ. ආශවාදයෙන් ඇදගෙන යනවා ඉස්තරහත් එනම් අවිද්‍යාය ෘෂ්ණාව එකතු වෙලා උපද්ධන චක්‍රය ආශ්වාදය කරන්න කොටගෙන පවතින එනම් ආශ්වාදීෙන් තමයි අර දෙවන උපත ලබාතින්නේ එකන්නේ නැව නැ නැව නැ නැවත නැවත පුනර්භවය සකස්තරන්නේ ආශ්වාදය කර කොටල. ආශ්වාදය හේතුකටද. එනිසයි ආශ්වාදය දුකසේ දුකයි කියල දකින්නිකි. එනම් ආශ්වාදය තමයි අර දෙවනවර ූපත එනම් පළමුුවර උපත තමයි පුරාණ කර්මවිපාක වසයෙන් සකසිචම අත්භාවය දෙවනවර උපත තමයි එ විපාක ඇසුරින් උපදින කර්මය කම්මා විපාක වත්තන්ති අම්මයි තාත්කයි. විපාකෝකම්ම සම්බව් එරිද. ට තමයි පටින් සමුපාදය තුළ චක්‍රය ක්‍රියාත්මකයෙන් එහෙන එහම එහම නාමරූපමය අවස්ථාවත්ථාව ිටිේ පේ යම්මයි තාත්තකෙන් මවගේ මුල්වරට උපදිනවා මවගේ මුල්වරට උපදිනවා එළට බිරිඳගෙන් දෙවනවරට උපදිනවොයනැදවසන අපිටඒක ඕඩිවිදිකට ගලපගන්න පුළුවන් මෙහෙමත් දකිට පුළුවන් අවශන අවිජ්‍යාම්ම හැටියට තන්හා විද හැටියට එහෙත් පුළුවන් නර්ථකතනය කරන්න ෝඩන් අවශකරින් කොවිදයට බැලුවත් අවසානි වෙලා යනක දයි ඒ තමයි නැවත නැව නැවත නැවතමී ජාතිජරාමන්න සකපද ොක්ක දමන සුපය සහිතම මේ වැඩ පිළිවල පවත්තා ගෙන ය. එතකට හේලා අර කුඩා දරුවයි අ බිලිද බිලිද ඉස්සල්ලම ඉපදන අම්මගේ එක අම්ම උපද්දල දු අත්භවයත්භයකවට අත්බවය උපදල දු නෙම ඇතම ඕොලාරික කරර්ජකාය හදල දෙන්න අම්ම මහුඋපකාරී වුණා. දෙ අත් බවය පිහිි අන ජනක්ති පුන්න මවගේ කුසේ තමයි පිහිටී ධර්භාෂ යොක්තානුතුළ එහම් එහෙම වැඩි චාත් භවයක් තමයි මේ අද ලොකු පුරුසයෙක් වෙලා ස්ත්‍රයක් වෙලා අද මේ ආශ්වාදයස්වාගෙනන පුද්ගලෙක් සත්ත්‍යය බව පත් වෙලා තියන් අවි්‍යාය ෘෂ්ාව එනම් පින්ු බිලිඳ තුළත් රාගේය තියන ඒකාරනාව පැදිලි කරන්න දවසුණේ බිලිඳද තුළත් රාගේ තියෙන එතකට බිලිදා ඒමට මේ රාගිකින් යුක්තව කර්ම රැස් කරගන්න රැස් කරගන්නක වට රැස්වෙන වගේ ලබදාන් සම්මුතික වසෙන් අපි කතාකරද්දිහෙම වශන පාවිච්චි කරන නමුත් ඒ වශචනය අර්ථයල්ලගෙන ඊවාස්සේ තර්කවාද වට ඉන්නපා සම්මුධ වයනු අපිට මේසා ධර්මයසාචා කරන්න ව ොදැන් බල උදධාරණය සමමා සම්බුදුපයන් වහන්සේම නේත දේශනා කළී මේ පටි සෞපාද ක්‍රියාවලිය තුළ ආත්මසාරයක් නැති බව කිසිවක් නැහැකිල දේශනා කරන අත්ිසාරයක් නෑ සත්‍යය පුද්ගලි කාර්නය වසිංක හැබැයි උන්වහන්සේ එම නේද ජාත කතා දේශනා කරමින් මහන එදා ඒ එදා ඒ පුරුෂය අවසයෙන් ඒදා කට යුත් සිද්ධ කළේ එහම තයි අවාද දුන්නේ බුදු මම මයි කියලා දෙශනා ඉනිසා සම්මුතික විවාහාරයේදී එහෙම වචන සාාර්චි කරනන්න සිද්ධව ඒ කරක් කියන්නඩෝ නමුත් ලෝකෝත්තර ධර්මය අපි නුවනින් දකි ද්දී එසේ නොය යුතු එ පින්ි සමපවාද අනකුළුල අපි දකි. එහනම් අර කුඩා දරුව තුලක් කර්ම රැස්සේ නම්. එනා කුඩා ද දරුවතුල ඒ කර්ම රැස්සේ නම්ම තමයි උපකාරවෙලා. ප්‍රධහන වශී. ඊට පස්සේ ආශ්වාදී බිරි. ඉරතම ආශවාද බිරිඳ හෝ පුරුසයහු ඕරිකක් කියන පුළුවන්. එ ඉතිරින් හ පැත්තක දැමි බිරිඳ හෝ පුුසය කියල කියන්න නතන ලෝක සම්මතයේ අසාද බැන්ද බිරිඳහෝ පුරුසැමිය හෝ බිඳ කිය අදහසිමි විටවාඩා ගැම්බපුරරිින්ගේ හම් එකන එකගේ ආශවාදී ස්ත්‍රීන්ටත් ආස්වාදයක් පවති පුරුසියන්ටත් ආස්වාදයක් පවතිනවා ඒ අයට කැලපි ආකාර එනං ඒ ආශ්වාදය තමයි කොහොම හරි දෙවනවා රූපත හතලතිී පුුණර්භාවය හතලදී එනම් මේ විදිහයට දැන් රාගිෙන් යුක්තව කල්ගිවෙනවා සත්්‍යය එ රහපු ප්‍රශේටයම උත්තර දී ඕක හෙටීන් උත්තරය දුන්නට වැඩක් හම බහගතු හස දශ කරේ කියලා මි පින්න රාකෝ අපසාවජ්ජෝ ධන්ද විරාග දෝසෝ මහාසාවජ්ජෝ කිීප විරාග කියල දේශනා කරියයි දැම් බලන්න රාගයේ කියන එක හෙනම් ලෝකෙ පැවැත්මට අත්යවස දෙයක් දැන් අ ඉප දෙනකොට රාගේතිපුන් ඒ අම්මගේ රාගෙ නොතිපුුණා නංහෙමිත අම්මගේෙනහි දරුවට රාගයක් නොතිපුුණනා නගහෙ එනම් එතනින් එහා ප්‍රත්තට පැවැත්මක් නැතුවය හිතන්නකු උපතේදම අම ප්‍රතික්ෂේප කරන්න දරුව. ඉවරයින්න ඔක්කම එහම වෙෙච්චලාවලුත් තිේරෝ. තමාර අම්මල වැලපින් දරුව කිරිබොන්න ෑැකි අම්මා ප්‍රතික්ෂේප කරන දරුව සංසරගත හේතුවත්වයෙන පුළන් කර්මි පාකය. එතකොට හේනම් අම්ම කෙරෙහි පවතින රාගේ දරුවගේ පැත්පටු පකාර. දරුව කෙහි පවතින රාග අම්මගේ පැත්පටු පකාරයි. දෙ යම්කිින්සිේ හේතුුවකින් මට දරවා කිසි රගගේ නැතිව දීයොත්ත එකන අම්මට දරුවා දකිනකොට ආශට පටිකයක් නං හටකන් එහමට්ටේලා ලොබ දැක ලැති න්තර එහම සිද්ුවේ මෝන්තරන් තියෙනවා නිකම් උදාහනයක් දයක් යෝත් දාහරණයක් පශසෙන් කිවෝොත් හෙම යම් කිසි අතවරේකට විපතකට පත්ච තරුණයට දරුවෙක් ලැබී දැන් මේ තරුණයට මේ දරුවවා මරන්න බෑ දක්සා කරන්න බැල නිසා ඉපදැටී දැහැලිය මුද තාත්කන ැත අ ජාතක දරුවයි කියලා ලෝකයා නින්දා කරනවා යට දොස්නාගෙනවා දැන්ි දරුවවා දකිුකොට තමන්ට සිද්දේජ විපතයි සීවේ. එතකොට දරවා ගැන මහාවිගරයක් හැතිී. එතකොට දරුවාව දකිටුකොට කේන්තියන අන්තිවැටමොකද කරන්න එක්කෝ කොට්ටෙන් ඔළුව තද කරලා මල්ලදානො මෙම අවස්ථ ඔඕන් තරම් මේ සජ වාර් මෙම ද ද ග හ අාල්ල. ම නැත අුම රම ෙමත් කොරන්න හිතදුන් නැත්තම් කොහෙන් හරි පාරකින් හරි කියල එකනම් ලොකු දෙයක් මරන්න නැතු එහෙමත් වෙිච්ච ලාවල් තියෙන් අනුබලට හනම් රාග කියන එකතනදී අත අවස දෙයක් පැවැත්මට ලෝකයේ පැත්මග කියනක රජගේ අවශ්‍යය නැතන් හොට ලොක පවති ඒනම් එතන මවගින් ලැබුණා ආස්වාදයක් ඒවගේම තවටත් ලොක වෙනුවලද මවගේ ආස්වාදී පෝමින් ෝක ස්වාදයක්ක් වෙනටතමර බරිඳද සැමියමුණ ගැහි නත ලොකවාද මනගැෙහි බිරිද සැමිය කියල කියනෙ නිකන් නමක් විතර ගන ම ගෝත්‍රයක් විතරයි. එහි පවතින්නේ ලෝකාශවාදය ඒ බිරිඳ සහ සැමිය කියන ඒ නනාමය නැතුළල පවති ලෝකකාස්වාද බිරිඳ සැමියක් කියන සම්මත විහාහයක් විර එහෙනම් අනබරන්ඩ එනම් රාගය කියන එක පැවැත්ව පිටි සවශ්‍යයි. එ රාගගෙනන වරද කලබෙන් ඇහුවත් අවර. හ වර්ද රාගය වර්දක් නොවී එන රාගය නොවරදක්ද කිය ලහොත් එකකොට පටම කට කියැඩුව රාගය නවරදක්ද නොවේ කියන රාගය වරදක්ද කිය ැහුවොත් රාගය වැරදිී කියලා කියන්ඩක් බෑ රාගය වර්දක් නොවේද කිය ලැහුවොත් වර්දක් නොවේ කියලා කියන්නක් බැෑ අනු බල ඒ අවස්ථා දෙකම තිය එම් කොහොමති අවස්ථා දෙක එද්ද රාගය සම්මත සදාජාරය තුළ. නැතන් අපි කියන කාම සමාචාරය තුලදී වරදක් නොවෙේ. මනුසෂයෝ අම්මල තාතල දරුමල්ලං වසෙන්. රාගෙන් බැදිල ඉන්න. බෙරිඳ සැමිය අවසෙන් රාගෙන් බැදිල ඉන්න ඥාති හිතමිත්‍රාදී හිතමිත්‍රාදී ඥාති හිතමිත්‍රාදීම් වශයෙන් බැඳිල ඉන්න. ත බොහෝබොහෝ ජීවා ජීව. වස්තු වසයෙන් රාගෙන් එකින එක හා එකන එක හා බැඳලඉන්න ඉති එතකොට කාම සමාචාය ඇතිලෙන් ඇතුළි නම්ඒ බැඳීම පවතින්නේ ඒ වරදක් නොව කිසිම ගට දොස්කයන්න බෑක එන්න රාගය වරදක්වෙන්නේ කොතන් දෙ කෙල බැලුවොත් න්න පේනවා රාගය වරදක් වෙන්නේ විස කාම සමාචාරය තුළු විසමාච්චාරය තුළ කාම සමාචාරය තුළ නෙවි විසමචාරය තුළු විසමාචාරය තුළ විස්තම වූ කාම අදහස් ඇති පුද්ගලයාටයි රාගය වරදක්වින් මොකද විසමාචාරය තුළ පාපයයි පවතින් අකුසලය යි පවතින් සමාචාරය තුළ පුුණ්‍ය ශක්තිය පවතින් හැබැ එතනත් අකුසලය පවතින් අකුසලේ ලෝකෝත්‍ර වසින් දකින්නු එතැන් දෙකේදිම තන්හා වැඩින් එක ඇනි යහපත් ආකාරයෙන් ආස්වාදය ලැබුවත් අයහපත් තාකාරෙන් ආශ්වාදී ලැබුවත් ඒ අවස්ථාව දෙකේ දම අකුසිලේ වැඩෙනවා ඒ අර්තින් රාගය සාවද්‍යයි. හැබ අල්පසාවර්්‍යයි මොකද ලෝකෙ පැවැත්මට උපකාරය රාගගේ නිසා සහමලින් රාගෙට දෝස්කන්න්න බෑ ලෝක සම්මතයේ සහමලින් රාගය නසාගණ්ඩ කවුරුවත් උපදෙ දෙන්න ඔය තියනවා කවුන් සිලින්. ඔෙන් උපදෙශ දෙනව කනෙකාට මන්ගේ මනෝවභාවයන් පාලනය කරගන්නට කිසිම ැන කි මනු විද්‍යාමික හරිව මනු විද්‍යා උපදේසිකෙක් හරි කියලවද රාගේ සහමුලින් දුරු කරගන්න කිය කිසි කෙනෙක් කියන්නේ හැමෝම කෑන්මකට දේශය පාලනය කරග රාගතිගුණට වන්නේ රාගය වර්දක් නොවී නමුත් සංසාරිත්ක බැලූ හම රග වරදක් එනිසා අල්ප සසාාවද්‍ය කිය කුඩා වරදක් ලෝක ඇත් එක්ක බැලූහ මොකද රාගෙනුත් වැරදි වෙන්න පුළුවන් රාගෙනනුත් වැරදිවෙන්න පුළුවන් විසමාචාරය පැත්ව ඇබැයි සියයට සියයක්ම රාගගේ වැරදි කිය කියන්නට බැරි මත් විසාද රාගෙන් ප්‍රයෝජනය කුත්ති නිසා ලෝකෙ පැවැත්මට ඇ අතිම රාගෙන් ප්‍රයෝජනය ඇතිවන ලෝකෙ පැවැත්මට එන සත්‍යයා තුළ පවතින රාගය නිසා සත්‍යයා පිළිකුල් වෙන්න එකකාටවත් බලන්නේ යංගි සමාජයයේ යගි සිු යංගසි ගෙදරකෝ ය ආජන හ මනුස්යෝ යමෙක්ත පිකුල් න නම් පිකුලනි දේශය නිසා. රාගය නිසානි රාගය බහුල පුද්ගලයාාවත් එහෙම පිළිකුල් එන්න විිනිසුන් හෝන සමච්චරට ලක්වේ එකක නංකියයි වනචරයකය කුකුල තියි එක කිව කියයි එහම කිව්වට ඔහ පිළිකුල් කරන්නේ ඔහු විනෝධකාමී පරසවන්තය වසෙන් පේඩගන්න ලයාන් විචෙක් කියල පිනගන්න රාග්‍යධික කියන්න එ රාගය වරදක් හැරිි සමාජි දකින්න. රගගේ වැඩියවුණුත් අන්න සමාජයේ පොඩ්ඩක් එක පොඩිවරද හෙරිි දකින්න. තිරක් රාගය බහුලයි. රාගය අධිකයි අන්න එතකොට ත්‍රමයි සුළු වර්රදක් හැඩිට එක දකිින් අන්න අපසාවදෝකිී වේකයි අප සාවද්්‍යයෝගී වේක. ලෝක සම්මතය තන්ක. ලෝකෝතර වසිගත්තාම කොහොමත් දුරකරන්න්න ඕන මේ ාගය ක කියල දැඟබ දන්න. එ කාන්ත වසේම රාගය දුර් කරන්දෝ. රාගය දුරු කරහමයි ේස මොහත් දුරුවෙලා යන්න එ ලෝකෝතොර ධර්මයට අනකු ලෞගක වසයෙන් ගත් හම රාගය කියනක ලෝකෙ පැවැත්මට අත්්‍යවස දෙයක් නිසාම රාග කියන එකට රරිජු ඇගිල දෙක් කළ දොෂ්ටගන්න හැ රාගට දොෂ්න ගන්න පුළුවන් අවස්ථාවල් ලැබෙන්නේ රාග ඉක්මව වලගේ හමි කැන සමාචාරීක්වල යන මොහොති දයන්න ඇගිල දෙදික් කරන්න පුළුව අන්න වැරදි. එනම් රාග අධිකවුුණත් ජන සමාජයේ පුද්ගලයව පිළිකුල් කරන්නේ කවරුව. සමච්චල් කරයි විහිලු කරයි පිළිකුල් කරන්නේ හැබැයි දවේශය අධිකුණුම්ම කොවි දවේෂය අධිකයි හැ තිස්සම දවේශය අධිකයි අතේ තියෙනෙකුුණ පොලේ ගහනොක් චැරික. මොනහරි පණවිඩයක් අරංගියෝ හිත රිද්ධන එම නැත්තං තමන්ට කීපීමක් ඇති කරන පයින් උනත් ගහන් පයින්ගහනු හමහරු ඉන්නවා කාමරයක් හදලා තියෙන එක මොකටද කේන්ති ගහම් වූ අරගිහිල්ලා දාලා දොරහලක් දහන්න ඇත්තනම තියන හෙම ඇත්තනම තියන හැම කාමර අපි දන්න ඇත් ඉ හැම ඒයට ගෙවල්ලත් කාමරයක් තියෙනවා ඒ කාමරයට එක්තර පුද්ගලෙකින් හම පුද්ගල ද විට ඔහොම ඕන්ටන් ඇති ඔබදන්න ඇති එච්චර දවසිය එතකොට හැම දිස්සේම ඒ අය කිපි ලයින්නේ අහුවේච්චකෙන් ගහන්නක් පුළුවන් ඔය ගෙවල්ල දහම රාග අතට අහුවේච්චකෙන් ගහන්න එතකොට ඉතාම නින්දිතා ආකාරීෙන් පරසු වචන කියල මෙන්න මෙහෙම සවභාව ඇතිය මනු සිටිය දැන් මොව කාර් මොව කාරද දැම් ප්‍රියවේ අරදැ රාග අධික කෙනයි එයා නම් ප්‍රියයි අනේයා වන චරයා කොකුලා කියල විහෙලු කර කර ඒ මනු සැහක වි නොද න්නක් පුලුව රාග අධික පුද්ගලය එය එනකොටම කිය අන්න කොකුලයනෝ කියලා ලංගෙන කොට කියන මේ හොක පොඩ්ඩක් ොකු ලැ කියල කියෙන් අනුබලන්න එකැන රාග අික පුද්ගලයාට දෝසා රෝපණය කරන්නේ මිනිස්සු පොඩ්ඩක් ඔහුගේ ඒ විසමාජ පොඩ්ඩක් හගේ විසමාචාර ගති ගැන ඕන්න ඉතින් පොඩි දොසක් කියයි නමුත් ඒක බහුලවරදක් හැටියට ගැන ශසාලවරදක් හැටි දැකලා මිනිස්ු හෝ ප්‍රතික්ෂේප කරන්න ඔහුත් එක වැඩ කරන්න බැහැකි කියන්නේ ඔහුත් එක වාසේකර දක මැතිවයන්නේ හක අර රාගටිකක් වැඩි ඒ එක තමයි පොඩි වැර්ද කකට තියෙන් එහෙම කියේ ඇගිට පොඩ්ඩ රාගේ වැඩ හමැත්තයි පොඩ ආවාදය හොන වැඩි ඇ පොඩ මේ විෝදය පැත්තට බර වැඩි නො වචනඇපොඩම විනෝදය පැත්තර බර වැඩි ඒ සතම පොඩ්ඩක් වැරදි තිය ඇත්තම් හරී හොඳ හරී හොඳ කෙන පුද්දුම හොඳ සන් දෙෙනවා පින් කරනවා ඒවත් තියෙන නැති වැරි මිනිසු දක්කු තු දව් කරනවා පාන්සල්ලෝට හරීයට දන් දෙෙනවා ඔක්කමත් කරනවා ඒ වගේම තමයි ආවාදී දැක්කහම් පොඩ්ඩක් දිවර් නලියන එහෙමත් තියෙන එනිසා එයාගේ පොඩි වර්ධකට තියන්නේ පොඩ්ඩා කයාගේ රාගේ වැඩි යල් මවිනෝදේෂට බර වැඩි පොඩ්ඩක් චරයාගේ වර්දකට තිය නැත්තම් හර හොඳන හැබැ දේශය තියෙන කෙනෙටත් ඔබ හෙම කියවා දේශය තියන කෙනට පොඩ්ඩක් දවේශය තිබුණත් හොන්ඩයි කියනම් කියන්නේ දේසේ පොඩ්ඩත් තිබුණත් ඒතක ජීවත්තයන්න බෑ ගරාගනම් කොචතර වැඩුත් අවුලක්න රාගේ වැඩිු අවුලක් නැකිෙනවනවී ෝක සම්මතිය පැත්ති මේ කියන්නේ ලෝකෝතර පැත්තෙන් නවී ලෝකය පැත්තින් රාගේ බහුනාට ගුහ ජීවිතයක් පවත්තාගගේ අන්න පුුව හොඩිපොඩි ප්‍රශ්න ඇතිවන්න පුුවන් සු සුළු ප්‍රශ්න එතකට ඊට තඩ බරපතල ප්‍රශ්නත් ඇතිවෙන්න්න පුුවන් විසම ජාරයටිකයොත්ම් හෙමත් එන්න පුලුවන් එතකොට තයි දොස් කිය වි සමාචාරයට ය නතුව සමාචාරය ඇතුළේ රාග සීම කරන්න හිටියනම් කිසිම දසක්න එකනෙහෙන රාගගේ පැවතුනට ප්‍රශ්නයන්නේ හැබැ දේසේ අන්සුවක්කත් බෑ දේශයේ යන්තන්හරි මතුරුත් එක වර්ද දේශයට කිසිම කෙනෙක් කැවචිනේ. අන්සු මාත්‍රය කට් යැමතින්නේ දේශය සහමුලිම වර්ද රාග පුංචිවර්ද දේසයේ මහාවර්දා දැන් දෙන්න දෙමාලු ගහ ගන්නවාගේ ඇතුළි මරාගන්නව එකනෙන්න අසාගන්න කසාට බැඳලාඒ රාගේ හේතු කරගැඩිමත් දවේශේ හැතුකරගෙන රාගයවඋන් තුළ වැඩුනම් බොහොම සමගීන් ඔලයි පෞ ජීත ගත කරගෙන යනු දේශය හටගත්තනන් දෙතිෙන අතර න්න පෞුල් ජීවිතය අරව් දැන් හා මරාගන්නවා දැන් එකනෙකාට පරිභව කරනවා ගැටෙනවා එකනකාට හැමතිසම නින්දා සෝධනාතමයි හැමතිස්සෙම් එන ගන්න බලන්න රාගය කියන එකට යන් කිසි වටිහිනාකමක් ලැබෙන ැ මේ ලෝකයේ ලස්සන ලතිී රාග නිසා. ද මේ ලෝකේ මිනිස්සු ලස්සනට විජීවත් ලස්සන ඇඳුම් පැළඳුම් ලස්සන ගෙවල් දොරවාල් ලස්සන යානවාහන ලසන පිරිද ඇර පුරුසියෝ ලස්සන දරුමල්ව නතිවසින් ඔය හැමයක් ඇතුළුමති රාගගේ ලස්සනයි ප්‍රියයි මනාපයි කෙ ගත්ත හැ දෙයක් ඇතුළමති රාගේ. එ හැම දැනකව හටගත් නොමකත තන්හාාව. හැමතනක හටගන්නවා තන්හාාව යන් ලෝකේ පියරූ පන් සාතරෝපන් එත්තේෙ ස තන්නහා උපද්ජමාන උපද්ජතයත්ත නිී සමානා නිවී ශ්‍රතිීගය. තන්හාාවහි හටගන්. තන්හාාපච්චා උපාධන උපාන පච්ා බහෝ භවපච්ා ජාති, ජාතිපච්චා ජරාමරණනන් සෝක රතියෝ දුක්කදොමන සුපය සම්බවන්තිී ඒවමේ අස්සකේවලස්ස දුක් කඳ සමුදිිහෝති අන්න තන්හාාව නිසා, උපාදාන් උපාදාන නිසා බවවෝ නිසා ජාති ඇති වෙනවා ජාති නිසා දුක්කස්කන්දය සමුද වෙනු පහලවෙෙන. එනම් අන්න බලන්න රාගෙන් එසේ සිද්ධුව වෙන කියලා දැක්කනෑ. එනිසයි ෝකයා රාගය මහවරදක් හැටියට සැලෙකු නැත්ති. ලෝක සම්බධයතනකූලව සුගතියටත් රාග්‍ය අදාලයි දුගතියටත් රාගය අදාලයි සුගතියන්න දෙවවරු කාමරාගෙන් යුප්තයි බ්‍රක්ම ලෝකෝල ඉන්න බ්‍රක්්පයෝ රූපරාගයෙන් සහරූපරාගෙන් යුක්තයි එනම් රාගය මුළුමනින්ම වරදක් කියන්න බෑ එවගේම රාගයේ තියෙනවා පිනහ පවකින ස්වභාව දෙකම දෙ රාගය තුළ පිනයි පවයි දෙකම තින් රාග සිත්පොන අද කියල බැලුවොත් මෙන මේ ඔක්කම රාගසි කාමාවචර කුසල සිතත් සිතත් මේ දෙකම රාධසිත් රූපාවචර කුස අරූපාාවචර කුසල සි අන බලන්න කුසල සිත් වර්ග තුුණක් තියෙන කාමාවචර කුසල සිත රූපාවචර කුසල සිත අරූපාාවචර කුසල සිත අකුසල සිද්තියෙන් එක ප්‍රබේදියයි එතමයි කාමාවචර කුසලසි බලන්න එතනත් වැදගත්්ධංකාරණාවත් දකිදෝ වැඩි හරියක්ව තියෙන්නේ කුසල සි අකුසලසිත ඔොක්කම තියනෙ දොහයි කාමච්චර ලෝබ මූලික අකුසලසිත් අටක්තියෙන් දෘෂ්ටි සහගත හතරයි ෘ්ි දෘෂ්ටි සම්ප්‍රයුක්ත හතරයි දෘ්ි විප්‍රයුක්ත හතරයි ඒගැන ස්සරහට අපි සාච්ා කරන නම රූප පරිච්චේදයට තිනිසා දැන් ඒ දහම්කාන විවෙලා මතු කරන් යන්න මොකද ඉස්සරහටේ ේවල් මිට වඩ ගැමරු සාකච්ච කරන්නේ සබ. එතකොට ඒනම් කාමාජර කුසලසිත අරූ පාචර කුසලසිත ු අරූපාචර කුසලසිත කාමාාවචර කුසලසිත් ඔක්කම තියෙනවා කාමාචර කුසලසිත් අටක්තියෙන් ඒවගේ විපාගසි අටක්තියන ප්‍රියාසිත අටක්තිී විස අතරක් තියෙනුට රූපාාවචර කුසලසිත් පහළවක් තියෙනවා සමායිඩුවන් රූපාචර කුසලසි පහත් තියෙනවා ාකසි පහක් තියෙනවා ක්‍රියාසිත් පහත්තිය නක්කොම පහළවක් වී අරුපාචරුසසි හතරක්තියෙන විපා හරයන කුසල විපාගසිත් හතරත් තියෙනවා ක්‍රාසිත් හතරත්තියෙන් ඔක්කම අරුපා කුසල සිත් ප්‍රමාණී දෝලහයි එන අන්න බලන්න කාමාචර සිත් ප්‍රමාණය කුසල සිද්තියෙනවා ඔක්කම කාමාචර සිතතිය විසි හතර එතකොට අර අහේතුක සි සහිතවා රොක්කම සිෙත් එතන පනසතරක් පස පෙන එකින ග්‍රාහරගමු දැ මතමේ අවසදධංකාරනටි විතර පෙන්න්නන්නේ එතකොට එනම් කාමාවචර සිට්තියනවා එතන විසි හතර ඊලන් රූපාචර සිත්යනවා පහළවක් අරූපාච සිත්තියන ක්කම දොළහක් එතකොට බිංලදුන මේ විදිහෙට කුසල සිතුයි වැඩි නමුත් අකුසල සිත්්තියන්නේ දොළහයි. ි සම්පයක්ත සහ දුෂ්ටිවිපයුක්ත අටයි කාමාචර අකුසල කාමාාව්චර අකුසල සිත අටක් තියෙනවා. ඊළඟට පටික සම්ප්‍රයුක්්‍ර අසංකාරරික සිත සසංකායක හිත කියලා දෙක් තියෙනවා පටික සම්පයුක්ත සිදත් දෙක්. ඊළඟට උද්දච්ච සහගත සිතයි විචිකිච්චා සහගත සිතයි කියලා මොහසිද දෙකු තියෙනවා සම්පයක්ත විටිකිච්චා සහගත විචිච්චා සම්පරයුක්ත සිතක් තියවා ලට උද්දච් සම්ප්‍රයපක්තිසි දක්තිියයන එදකම සංකාරිකයි එතකොට මේ පවිදියට ගත්තහාම ඒවගැ අපි ගැඹූරට ඉදි හරන්නයක්ල අකසල සිතය නොක්කම දොළහයි නමුත් බලන්ඩ අකුසලසි දොළහෙන් නිර්මාණය කරන ලෝකය මහපුළු හා සමාන සතරපයි අකුසල සිදත් දොලහෙන් මහපොළොව හා සමාන දුගතියක් නිර්මාණයකරට. අර කුසල සිත් සියල්ලේ මච්චර කොඩක් කුසල සිත්තිි පිලත් එුසල සිත්වලින් සකස් කරන්නේ සුගති විසි හතක්ඒ සුගති විසිහසම නියපුොත්තර ගත්ත ප්‍රස්තිහා සමාන් දැම් බලන්න සක්වලක් ගත්තාම සක්වලේ ලෝක තිස්ස එකක් තියෙනවා තිස්සකෙන් හතරයි දුගති විසි හතක්ම සුගති එතකට සුගති විසි හතක් තියෙද්ද සත්‍යය ඇති ඇ යන්නම දුගති හතරටයි ඒ දුගති හතර මහපුලු හා සමානයි අ සුගති විසි හතන නිය පොතට ගත්ත පශ්ටික හ සමානය එනම් බලන්න මේ තුච්ච නින්දිත සිතේ ස්වභාවී මගෙන් අහනුව සහර මිනිස්ු ඇයි තුච්ච නිදිත සිතක කියන්න කියලා මට කියාගන්න බැරි නිසා ශ්‍රේෂ්ට ප්‍රශංසනීය සිත කියලා කටින්ඒ වචන කියවෙන් ැති නිසා මං අර තුච්ට ඉදි සිත්් කියල කිය එ පෙන්ගතුන් දහගන්්ඩෝන ශ්‍රේෂ්ට උත්තම සිත කියල එහෙම දහගන්්ඩාස එනම් බලන්න මේ සිතේ ස්වභාවය මේ සිත නැඹුරු වෙලාතිීන්නය රකුසාාව සිත් දොලහටමින් අකුස සිත් දොලහටයි නැබුරු වෙලා පවති හැම තිස්තේ කල්පනා කල බලන්ට හිෙනම් මොනවාගේ සිතද්ද මේ සිත මොනවාගේ ස්වභාම යුක්ත සිතක්ද මේ සිත ඔක්ක මෙතකොට කාමාව්චරසිත් සහ රූපාාවචර සහ අරූපාචර සිත් ඔක්කො පනස් දෙකක්වන් එතුට එහෙනම් කල්පනා කළ බලන්ඩ පනේ එතකට කල්පනා කළ බලන්ඩිහනම් මේ සිත නැඹුරු වෙලා තියෙන්නේෙම හැමතිසම අකුසලේ දිහාටමයි මේ සිත නැඹුරු වෙලා තියෙන්නේෙම අකුසලේ දිහාටමයි එනම් එබඳු සිතක පවතින හටරයක් තියෙනවා. එබඳු සිතක් මං මගේ කියලා කියන්න පුළුවන් එහෙනම් යමෙක් මේ සංසාරි මේ සිත පිළිබඳ වරදවා ගෙන මේ සිත පිළිබඳ ධර්මිය නොවැට හිච්ච නිසා ඕුන් මේ සිත නැමති මාරය මම මගේ කියලා උපාධන කරගින් උපාධන කරගත්ත කිවේ අවිද්‍යායන්ත ෘෂණෙන් උපාධාන වෙලා මම මගේ කියලා අල්ලග නන්නම මේ සතර අපායි ගැම්ඹුරීම බැල්ලූ හාම ලෝක සත්‍යගේ මහගෙදර සතරපායක් කියලා බුදුරජාණ අ සිදශනා කළේ එක සතරපායනුත් නිර්රේ ගැනේ වැඩිය ඉන්න කැමති මේ සිත එතන ඒකයි මහගෙදර කිව එ බඳු සිතකට තුච්චනින්දි සිත කියන්න කියල හනු අපි ඉතින් ඇයි තුච්ච නින්දි සිත කියල කියන්නේ කියවත් තේරුම්ගන්න බැරි නංකට මට ගෑ යතාව හොඳට බණහනි කියලා විතර ඒ ප්‍රශ්නය හල තිෙරුමන්නේ අපේ මොකද ඒ ප්‍රශ්නය හනකොටම ඇටහෙනවා ඔබ කොච්චර බනහග කියල ඔබට මේ සිත පිළිබඳ තියෙන අවබෝධයන් විද්‍යමානු වෙන හගතුන් වහන්සේමම සිට නිග්‍රහරන්න කියල දේශනා කලනේ. අබිනි ගන්නේ තබබං ධන්තේ දන්තාබි මාදාය යවහ අයතතාලුම් ආචච ආහචච චේතසාචිත්තං අිනි ගන්න තං අපිනිි පෙේ තබං අපි සන්තාපි තබං භාගතුන්හසේ මේ සිට නිග්‍රහ කරන්න කියලා කිවේ ඒගේ මනත්ත ලක්ෂණයේ තීරවනේ තුච්චතෝති තුච්ච තෝති තුච්චයි ආමතරය අපි ම නංජිතයි කියල විතරයි තුච්ච නින්දිත සිත කියල බුදුරජාණ වහන්සිදේශනා කියලා පිණමි නිග්‍රහ කරන්න උන්හන්සම තුච්ච සිත කියල නිග්්‍රා කරන්න කිව උන්හන්සමයි ඒකන ධර්මය දකින්න ඔු හොඳට තර්කවාද කරන්න ඉස්සල්ලා. ඇයි කියල හට දෙයක්නෑ හිතල කල්පනා කළ බලන්න. තුච්ච නින්දිති සිතක් නොවේ නම් තාම ඇයි සංසාය දක්කී. මේ සසර පුාම සත්ත්‍යය ඔපදධානම තුච්ච නිති සිත එන ඔබම නුවින් කල්පනා කළ බලන්න. එපමන කුසලසිත් පවතිද්දී. කුසලසිත් වලට ඉඩක් නෝදී අකුසලසිත්ම මතු කරන්න මේ සිත හැමතිශ්‍යම දක්ෂවෙන්නේ යයි. මේ සිත්තට අවශ්‍ය පැවැත්නො විතරයි. මේ සිත දවශනය සුගතියද දුගති යද කියලා සොයා බලන්න. සිත කැමති වැඩීම දුගති යට හේතුව තමයි. රිමත් ව සම සම්බදු පියාන්ගේ අමමා ධර්මය මුණ ගහෙෙන්නෑ දුගතියද. බුද්ධදම්ම සංක්‍රවිරන්නේ මුණගෙනෑ කල්ලානමිත්‍රුනය දුගතියේ ඒ එනිෙසා දුගතියට පැනගත්ත නම් පැවැත්ම හොඳයි. පැවැත්ම දීර්ග කාලි නය නිසා අම්ම තාතුන්නන් අසාන දෙපාරක් කල්පනා කරන්නේ තුච්ච සිත, තුච්ච නින්දිත සිත. ඒනම් පංවතුනි නමුත් ලෝක සත්‍යයාමි. රාගේයේ තියෙන වඩ මේ ස්වභාවය මේ රාගෙන් මේ සිද්ධ වෙන ක්‍රියාදාමේ දකි නැති නිසා රාගේය ලෝකයේ ඇතුළේ වරදක් හැටියට දකින්න. අනබලන්ඩ රාගේ වැඩිුනොත්තව වරදක් වශම්පිින්. රාගය මද පමණට තිබුණට කමක් නෑ. රාගෙ ටිකක් ක්ම වලජියෝත් ස්භාවය ආශ්වාදය සවයන ස්වභාවය වහුලනන් තමයි පොඩ්ඩක් වරදක් වසිම්පීන්. එතුරත මැර්කි පොඩ්ඩක් විනොදර බර ඒ එකයි ඇගි තිනකම දූලකක්. එතකොට ඔබ දැක දැ දැන්ම කුසල කාමෝචර කුසලසිත් ඊළඟට රූපාවචර කුසලසිත් අරූපාෝජර කුසල සිත් ඒමගේ කාමාවචර කුසලසිත් මේ සියල්ලම රාගසිත් එක මේ සියල්ලම ආශාතිය සොයෙනසිත් රාගචිත්ත ඔය හැමසිත්තකින් හොයන්න ආශ්වාදී. කාමාවචර සිත්වලින් ඇහැකැන නාශයේ දිවසරිරි මනසිකන හයිම් ආස්වාදය රූප අවච්චර සිත්වලින් ඇහැකන මන කියන ආයතන තුළින් අශ්වාතිී සොයන්න. අරූප අවච්චර සිත්වලින් මන දම්ම කියන ම තුළින් ආශ්වාතය හොයෙන් දැන් තාමවච්චර සිත්වලදිය ආයතන දොලහක් වුණ ගැහෙනවා ඇනනස රපප සබ්ගන්ධම කිය චර සිත්වලින් ආද සොයද්දිී ආතන දොලහක් වුණ ගැහින් රූපආචර සිත්වලින් ආශවාදය සොයද්දී ඇහැ රූපය කණ සබ්දය මන ධම්ම කියලා ආයතන හයක් වුණ ගැහින් අරූපාාවචර සිත්වලින් ආශවාදය සොයද්දී මන දම්ම කියලා ආයතන දෙකක් වුණ ගැහින් ඊට අනකූලෝ තම අත්භවය සකස්සලා තියෙන්නේ කම්ම බව රූපබව අරුප බව කිය කාම බව රූප බව අරූප බව කාම බව රූප බව අරූප බව කිය තු ආකාරයට ජාති තුනක් තියෙන එනම් අන්න බලඩ කාම භව කොටස් දෙකක් තියෙනවා නැවත සුගති සා දුගති කියල එතන බව දෙකක් තියෙනවා දුගති බවයි සුගති බවයි එමනම් මෙන්න බලන්ඩ එනම් රාගය තුළ පිනත් තිබුණ පවත් තිබුණා එනම් රාගසිත්ම තමයි දුගතියටත් රැගෙනියන් කාමාවෝචර අකු සලසි ඒත් සියල් ප්‍රාග ඒවගේම කාමාවච්චර රූපාචර කුසලසිත් සහ අරුපාචර කුසල සි සුගතියට අය රැගෙන හැ ඒවත් රාගසිත් එ දැම්පේරවාද ඇඩි රාගය අල්පසාාවද්‍යයයි කියලකින්. එකන්නේ ලෝක සම්මතිය තුළ ලෝක සම්මුතිය තුළ ලෝකය තුළ ගමන් කරන කෙනාට රාග්‍ය අත්‍යවශ්‍යයි එනම් අවශ්‍ය නැත්තිකොයිටි දර දුගතියට ඇති හෙළෙන තාමාවචර අක්කුසල චිතයන් තමයි අවශ නැති. ඒ දුගතියටහේතුවෙන් නිසා ඒ ටික දුොර්ලන්ඩෝන් ලෝක විෂය තුල සැපවිදිින්න නම් දෙවිය බ්‍රහ්මයෙක් වෙනනා එනන් දෙවිය බ්‍රක්්මියෝ සැපවිඳින්නේ පරාග සිතක් නිසාම එනම් ලෝක සම්මුතිය ඇතුළි දෙවිය බ්‍රහ්මයෙක් වෙනවා කියන එක වර්දක් නොවී එක ස්වේෂ් පයි සතරපායට යන එකයි පැරදි නිරයට යනෙ අසුර ලෝකට ය පරිද ෝකට ය තිරිසන් ලෝකට යන එකයි වැරදි ලෝකට ය බ්‍රක්්ම ලෝකෙට යනක ලෝක සම්මුතිය ඇතුළි වර්දක්නොවේ ශ්‍රේෂ්ට කරථක්යක් අවද හෝ දවසක සත්තයා නිවන්දාකින තුරු ඔට ඒ නිවනට උපනිශ්‍රය වශයෙන් පවතින්නේ සුගතියෙන ඒනම් ඒ සුගතිය මුණ ගැහලා තියෙන්නේෙත් රාගය නිසාම රාගෙ හොඳ පැත් සුගතිමත් පැත් රාගෙ කුසල පැත් එන රාගෙ කුසල සහ කුසල කියල පැති දෙක්තිී එ රාගය මුලුමෝනම අරදක් කියන්න බ මොකද කුසලය කුසලය දෙකමතිී ඒ වගේම තමයි කුසල පැත්තයි වැඩි කුසල පැත්තයි වැඩි කුසල සිත් තමයි වැඩි කුසල සිද පනස එකත්තිෙන් අකුසල සිත්්වයෙන දළහයි. අපපාසාදෝ මේ අපසාවදජු රාග්‍ය අල්පසාද්‍ය සහිතයි කිව්වේ එකයි. රාග්‍ය අල්පසාද්‍යයි එ ලෝක සම්මතයගත්තත් ලෝක සම්මතයේ ලෝක වැඩ පිළිවෙල අරගෙන බැලුවත් ඒවගේම ජීන වැඩ පිළිවල ඒ ෝකය ඇතුළ ගොඩින ගෙන ජීන වැඩ පිළිවල ජීවන වැඩ පිළි වලරගෙන බැලුවත් රාගයට මුළුමොනින්ම දොස්නාගන්න බෑ රාගය අත්‍යවශ්‍යයේ ලෝක පැත්වොට නමුත් දේශය කිසිීම ආකාරකින් අවශ්‍යනය ඉගැන කිසිීම කෙන දේශයට කැමතිනේ ම දේශයට කැමතින ඇදැන් තමන්ගේ සහකාරයඔහු සහකාරය තුළ දේශය පවතිනවාන ඒ අනිවාර්යම තමට දු පිනිිසය පවතින සැ පිසනකි එන් දුකක්ම හටගන් අ මිනිසු බොරුවට හිනාවෙලා හිතරවට ගන්න හදනු ඔයාට කේන්තිගේහම ලස්සනයි කියල නමුත් ඇත්තටම කැමති නෑ කේන්තිගන්නට කැමතිනේ කරගන්න දෙන්න ඉතින් අර හිතරවට ගන්න එහෙම කියලා කේදිගාමට ලස්සන මනි රත් වඩා කිය එත ඩර්මනුසේ කේන්ති නිීමේද ලසනය කිව්වහ ඕන කාන්තාවක් දමනි වෙනවාන ලස්සනය කිව්වගමක් එක උපක්‍රමයක් වසය සැමිය පාවිච්චි කර දැන් ඒකත් දැනගතට පසේයි ලසන කිවත් කියෙන්තිනි වෙන්නේ මම රවට අන්ඩයි මේ කියන්න කියල එතකොට හේ නම් දවේශය කියනකට කිසිම ආකාරයකින් සමාවක් නෑ දේසය සම්පූර්ණය මකුසල සිතා දේස කුසල සිතක් කියලගන්නේ දේය මුළුමනනිින් අකුසලයක් රාගේ මුළුමනින් අකුසලයක් නොවී දේශේ මුළුමනින් අකකුසලයක් එනම් අන්නේ අර්තෙන් තමයි රාගෝ අපසාවජ්්‍යෝ මොහෝ මහාසාවජ්්‍යෝ කියල දේශනා එනම් අන්නේ බව වැටහෙනවා ඇති එනම් රාධය කරණ කොටකිලි කෙනෙක් දුගතියට යනෝ කියලකි න්න බෑ ම සුගතියටත් යන්න පුළුව හැබැ දේශය කරන කොටගෙන නම් දුගටයටමයි යන්නේ දේශයේ කරනකොටගෙන කිසිම ආකාරගෙන් සුගතියට යන්නේ නැත දේශේ නම් කිසිම සුගතියක් අත්කර දෙන්නේ නැට එනිසයම් මහා වරදක්. කිසිීමම චාන්සිකක් නෑ ලෝක සම්මති. කිසිම අවස්ථාවක් නේ. කිසිම ආකාරගින් දේසයට ඉඩක් නෑ ලෝක සම්මති අනබලන්න ලෝක සම්මතිති ඉඩක්නෑ ජීවන වැඩපිල්වල තුළති ඩක් නෑ. ලෝක වැඩ පිල් වෙල තුළත් ඉඩක්නේ එනම් අන්න කිසි කෙනෙක් දේශය කියෙන අනුමත කරන්නේ සමාජයයක් වසයංගත්ත් පවුලක් වස්සෙන්ගත් දේශය අනුමත කරන්නේ. එනිසාව ඔය උපදේශකූ දේශේ නැතිකරග්ඩ විතරයි අවවාද කර උපදෙශ දෙෙන්. ගොඩක් මාංසික වෛදුර ගාවට කියලා බෙහෙත්ගන්නේ රාගය නිසා නිවි දේශේපාලනික කරගණඩ බැහැකිිය. වුන් දන්නෑ දවේශය පාලනය කරගන්න බැරි ඔවුන් තුල පාලනය කරගණඩ බැරි රාගයක් පවතිීනි සාති අධික රාගයක් තියෙන පුද්ගලයා තුළතමයි අධික දේශයක් පවතීන් ඒ රාගය අයි දේශය සමානු කූලෝ පවතින සම්පරයුක්ත ධර්ම දෙක රාගේය හේතු කරගැයි දේශය පවතින් නැතු අහේතුකෝ දේශය හටගන්න එමන රාගය දුරුවෙනකට දේශයක් දුරුවෙන් මෙක් දේ දුර කරන්න උසාගත්වොත් ඒ සමඟම රගයක් දුරවෙයම් නමුත් මෙතනින් වඩා දුරු කිරීම ඉක්මං වෙන්න දේශයයි මොකද දේශෙන් ආශවාදයක් ලැබන්නේ නෑ දේශෙන් ආශවාදයක් ලබිෙන දේශෙන් ලැබෙන දුකක් විතරමයි නමුත් රාගෙන් ආශවාදයක් ල රාගෙන් ආශ්වාදය ලැබෙන නිසා රාගය දුරු කරගන්න එච්චරම ලොකු වීරියයක් වැඩි සතවය ඇතුළු ේසේ දුර ගන්න නම් ඉක්පනනිීමම වීර වැඩෙනු. මනෝ අෛදවරුන්ගෙන්ගෙහිලා බෙත් දන්නේ මාතුළ රාගය අධිකයි කියල නෙවී මාතුල දවේශය අධිකයි කිය අන්න බලන්න. එනන් දේසිය ඉක්පනින්ම සංසිතෝගන්න දේසය කල් පවතින්න දෙනිි නෑ. මොකද දේශය තියෙන්ට තියෙන දුකක්. එනිසත් දේශය ඉක්පනිම දුරරගන්න දක්ෂ වෙනවා. නමුත් රාගේ ඉක්්වනින් දුරගන්න දක්ෂ වෙන්නේ ආන්ද විරාගී රාගෙ හෙමින් හෙමින් දුරුවෙන් දේශේ ඉක්වනින් දුර්වලයන් දේස ඉක්වනින් දුරුවෙන කිව්වේ සසාමලින් දුරුවෙනවා කියනෙ කෙනෙව. අනුසේ ඉතුරවා කාමරාගෙට අනුකූලු කාමරාගනු ස එක්ක පටිගානු සයයක් පවතින අඩු වැඩි වසී. අනුසය තියෙනක නැවත එය පරවුට්ටාන වෙලා සංගෝජන වෙලා උපාදාන මට්ටමකට එන සභාවයක්ම තියෙන රාගසිත ුට්ටාන ල විතික්කම ුණට පස්සේ එතනින් එහැ පැත්තටඒ එක සංගෝජන ධර්මයක් වශයෙන් ක්‍රියාර්මක වෙලා උපාදාන සකස් කරම. එහෙනම් රාගයයි දවේශයයි කියල රාගය දේශය ගත්තහම මෙන්න මේ රාගය අල්පසාවද්‍යයි එය දුරු කිරීමට කාලයක් ගතවෙන්න මක්න සාධ රාගෙන් ආශ්වාදයක් ලැබෙන නිසා. එසා රාගය සංසිදෝගන්න නිවෙයි එක්වරම දුර කරගන්නේ ලෝක සම්මතයගත්තත් ලෝකෝත්තර ධර්මයනෙයි ලෝක ධර්මය ගමක ලෞකික ධර්මය ලෞකික දධර්මයගත් හම මනුස්ස හැමතිස්ම ත්සා ගනි රාගේ දුරගන්නේ දේ දුර කරග ය සමාලාට මේ බණහන පිමතුුණු ඇැවිල්ලහන් මගේ මහත්්‍යගේ දේශේ හරි වැඩි මගේ නෝනගේ දේශේ හරි වැඩි හැම තිස්ම ට කියේන්තිය නයි පෝ ච ගමන් එයායට මහපුතුදු විදිරේ ක්ෂේ දිර ේතිය න කියලග හන බල ේ දුරණන්න විතරයි උමනාව තින ප්‍රධන වස. රාගය දුර කරගන්් ෙ ූමනාවක් නේ. දේස ඉක්පනින්ම සංසිතිල නවා මොකද දේශේ පිළිබඳ උපාධානයක් නෑ දේසය පිළිබඳ උපාධනයක් නෑ. රාගේය පිළිබඳ උපාධානයක්ති සෝමනාස සහකත සුක වේදනා වදනාපච්චා තහා තන්හා පච්චා උපාදාන. අන්න රාගාශ්වාදය රාගය රාග සම්පස්සය එසිියල්ල උපාධන වෙලාටීන් හිතට හැබැයි දවේෂය කොහොම හටකයි දැන් රාගෙන් ගොඩ නැගෙන පටි සම්පාදය අවි්‍යාපච්චා සංකාර සංරපච්ා විං්‍යාන විජානපච්චා නමුරපන් නාමුරූපච්චා සලාතන සලාතන පච්චා පසු පසපච්චා වේදන වේදන පච්චා තහා. එතමයි රගෙන් ගොඩිනැගෙන පටි සවපාද ඉ පච්චය සපාද. ගොන පිසම පාද වි්‍යා පච්චා සංකාර සංකාර පච්ා ව යන යන පච්ානමරපා නම්මරූපච්චා සලාතන සලාතන පච්චා පසු පසපච්චා වේද වේදනා පච්චා පාටිගුහෝ අනබලන් රාගෙන්ගොට කිච පිසම පාද වේදනා පච්චා තන්නහා දේෙන්ගොඩනගට පිසමපාති වේදන පච්චා පාටිහ එපම නක් නොවී රගෙන් ගොටනගෙන පටිසාපාය තුළ වේදනාපච්චා තන්හා තන්නහ පච්චා උපාදාන දේසිෙන්ගොඩනගට පටි සම්බාධය තුළ වේදනාපච්චා පටිකෝ පටික පච්චයා අධිමොක්හෝ එකවේ රාගේ සම්බන්ධය උපානයක් පදදින හිත දේස සම්බන්ධ උපාන ෑ අිමොක්කව භාව පවති මොක් දේදක වන්න. ිරිසලත් මේ උදාහන කර යන මේ දදාහ නවත සහිපත් කනවා තේරුම් ගැනවි පහසු පිස දැ මනුසේ පාරියනු පාර ගමන්ගනට හොට දකිට ලැබෙනවා ගල් දෙක බිමලා තියන. එක ගලක් මැනික් ගලක් අනික් ගල අසුචි ගෑවිච ගලක් එකක් මැනික් ගලක් මහ වටින දශ්න ගහන් මැනිි ගලක් තියෙනවා. අනිත් ගල අසුචි තැවරච්ච කලක් දැම පුරුෂයා නිරා ආසයෙන්ම යොමු එන්නේ අර මැනිික් දලගන්ස ආසුචි ැවරච් කල ගඩ නවී අන බලන් එතෙන්ට අඇහිත ඇදිලයන් ආශ්වාදයට හිත ඇලින් ආශ්වාදයේ හිට බැඳින් එ ඇැතුව අර ආශ්වාදයක් නැති තැනහි ඇැලින්නේ ඉතින් දැන් ගොහොමමාහරි මේ පුරුසියා මැනික් දළගන්න කියලා පාත් වෙනකොටම පාරි යන මනුසේ ඔහුට අප කනේ පාරක් දී ගෙන දුවත් ඇත්තම් පයිම් පාරක් හල නැවිල එන්නකොට හොඳට පයිම් පාරක් දාල කියන ගන්න පස පැත්තට පයිම් පාරක ද්ධාර දුවන තැම් මොකක්වෙද දැම් මේ පුරුසිය නැවුණේ මැනික් ගලගන්න දැන් ඒ කාන්තයෙන් අතට ගන්නේ මැනික් ගල නොවී අර අසුචි තැවරිච්ච ගල සතුෘටෙන් අතට ගන්න එතන සතුටකුත්්තියන හොද ගලක් කවුුණ මූට දෙන්න මේ නිකාම්මනෙවෙයි අසුචිත් ඇවරල් තිර නිසාහ ඉතාම සදු සවිඩැම් එකෙන් පහරත් දෙන්න කියලා අර තමන්ට රිද්ද ලදුවන පුරුෂයාට අර අසුචි තැවරිත්ත ගලනී ගහන්. එනම් බලඩ ඒ ගලත් අතට ගණ්ඩු හොමනාවුුණ දැන් කලින් ඒ වමනාවතිබුන් නෑ කලින් ගන්ඩ ූමනාතුන මැනික් ගල අතට ගන්ඩ ූමනාවතිබුණ. නමුත් අවස්ථානුකවල වර ඇතිවිච්චදේසේ නිසා. අසුජ තැවරච් ක ලා අතරගත්ත හැබැයි ගත් අට තියාගරන්න කැබතිනේ එෙන ඒ අරුණ ස්ට කරගන්නකම් විතරත් තියාගරින්න්න වාතේ මොකක්ද. අර මාන බලලා අර මිනිහ දුවනෝ දැන්න ඇත හරියටම මුගේ අතක්හරි කකුලක් හරි කඩලයන්න්න දෙන්න නොලු පැරන්න හරි කියලා මාන බලනකම් මේ අතේතියන්ගේ න්න හරියටම ඉලාකය ගන්නකක් එචතර ත තියන්ග එතර ලාවා එතකම් ආතේතියන් ඉන්න කට අර මු අ අදහස මුදුන් පමුණවාගන්න එච්චරයි එතන ඉහයාටේ අතය තියාගෙනට ඔන්න ඊටහ දැන් දමළ ගනවා අරසුචිකෑවිච් ගලින් අර පුද්ගලයට ඊට වස්සේ අරමිණ ගොමරි ගුටි කාගෙන වැඩටලේ නවා එනියා ගල් පාරත්කාගෙන ඇතගනත් පැටි තුවාලත්වෙලා ගහොමරියේ පණබේරගෙන දුවන්න. ඉට සොත්න පාරන මනුසේ කරසුචි ෑ විච්ච ගාහලගෙන මෙ නොයා අර විසික කල් ගහපු ගල කියල දෙනෝ ගැනල්ලා දැන් අයි ගනීද. දැන් අවශනය ඇයි අර්මුණිෂ්ට වුණා. දැන්ගේ කෙහෙම්මල් ගලින් අය වැඩක් නෑහැ දැන් අසුජිතේ රරිච්ච ගල අතටවක් ගන්න කැමති නෑ දැන් ගනි හෙනම් ඒ අතට ගත්තේ ඒ අතේ තියන් හිටියේ අර අරවුණිෂ්ට කර ගන්නකන් විතරයි ඇල්මින් නෙවේ අන අධිමොක්කතු වය ස්වභාවිට ආය ශ්‍රාවකෝ මේ සව්පාසය පරිහරණය කරන අධමොක්ක ස්වභාවි ඇල්මෙන් නෙවී මගවඩල පූර්ණය කරගන්නකං මේ සිව්පසේ ධරාගෙන ඉන්නවා මිසක් වුවමනාවෙන් ආසාලෙන් තවතවත් සෑහෙන කාලෙයක් මේ සිව්පසේ ලබන් දඕන කියෙන චේතනාවෙන් නෙවෙයි සිව්පසය පරිහරණී කර. නමු ලෝකසත්‍යය හැමනිවි. ලෝකසත්වය හැමතිසම ආශ්වාදය පිණිසයි යමක් අල්ලගන්න. එන ඒ ආශ්වාදී ප සිටින් තතිින් අල්ල ගන්න දේයට ගෙනවා අනුපාදා. එන අනබලන්ඩ දැන් අර ොු සයා අර අසුචි තැවරිච්ච කල විසි කල දාලා අර මැනි ගල අතට ගන්න. ඒක විසි කරන්න. ඒකෙන් දමළ ගහන්නේ. ඒක රැෑගෙන යනු එක තියාගන්න කැමති එක කොච්චරන මුත් කාලය තියයාගන්න කැමති අන්න උපාදාන ස්වභාවේ. දැම් මේ පුද්ගලේ කඇැසුරින් අපි දැක් අටම මේ සිතේ ස්භාවය දකිින්. තුච්ච නින්දිත සිතේ ස්වභාවේ සිතට තින දර අසුච්තැවරච්ච කගල තට වැඩක් තියන අයු තවර ක් ල කොතරන්ද දස ඇැුතිර එතමටයිඒ බාන්ඩේ උපකරණ වැටිනාකමත්තිී මිනිය කඩුව අතට ගන්න හැමතිස්ම කඩුව වැඩක් නෑ මනිියය කැමතින හමතිසම කඩු අතියති යග කඩු හරි කිව සහර එක හැමතිස් මතේ තියන්ගන කැමතින රනසූරය අන්ට තියාගෙන ඉටද වෙනවා යාලගේ රැකයා හැටිය සාමාන්‍ය මනුසේ ගැන කිවොත් සාමාන මනුසයට හැමතිසෙම අුදධය අතරගෙන ඉඩු ඕෝනා වෙන්නේ එනම් එ අවුදය අතක ගන්නේ කොයි වෙලාවිට. අර දේසිය ඇති වෙච්ච වෙලාවට එහම් ේසියුත් යමක් කල්ල ගන්නවා වේසිය අල්ල ගන්න ස්භ විටි කියනවා අධිමමුොක්ක ඇැබැ දේයෙන් අල්ල ගත්තේ දිගින් දිකට පවර්තාගෙන යන්න නෙවෙයි දවේසියෙන් අල්ල ගත්තේ අරම නිිෂ්ඨ කරගන්නකං විතරයි. නමුත් රාගෙන් අල්ල ගන්නේ අත්හරන්න නෙවෙේ රාගෙන් අල්ල ගනි දිගින්ිට පවත්තාගෙනය ඇමිය උමුණම්. එනම් දිගින්දිිකට පවත්තාගෙන යම උදෙසා අල්ලගත් හමගෙන උපාදාන් මේ අල්ලගනි හිත අපි නෙවෙයි අපි හිතගෙන අපි අල්ලගන්නවා හිතයි අල්ලගන්න මොකද හිතට වාසි සහගත තැනයි හිත හැසිරින් හිතට ඔතනින් වැදගත්කමත් තියෙන්නේ අසුචි තැවරිච්ච කල නෙවෙයි මැනික් ගලයි අසුච තැවරච කල අවශවයෙන් අන්නරවගේ අස්ථ ප්‍රෝජට ගන්න විත. මැනික් ගලෙන් පුළුවන් තාව ෝොඩත් දේවල් කරක ගොමද දැ මේ මැනික් ගලයෙන් පුළුවන් විශාල ධනයක් ව ූපයගන්න ඊට වසේ පුළුවන් ඇහැකන නාසය දිව ශරිරයේ වනස පිනවට ආශවාධයන් බහුල කරගන්න නානාවිද ආශ්වාධයන් විඳන්ට මැනික් ලැබුණුත් පුළුවන් මේ පෞකාර ලංකාවන්න ඇතු පිට රට පිටරට ගෙහිල්ල කොහෙයරි හොන්ද නගරක ලොකු එයක් කරන්න සැපසේ වාසය කර මේ රට හරියන්න ඇතාට. එසා වටින්නේ මැනික් ගල. අසුචි තැවරච කර නෙවෙේ. අන බලන්න. සිත අල්ලගන්න අපි නෙවෙයි. සිතට අවශ්‍යදය හිත අල්ල ගන්නේ මේ තුත්්‍ය හිතේ හැටී තමන්ට අවශ්‍ය අරමුණ අල්ලගන්නවා. තමන්ට අවශ්‍ය අරමුණ ඇති තා කාලයක් අල්ලගෙනන්න. හිතට හොමනා කියල හිතනකං අල්ලඟින්. අත්හැරගන්න බෑ. ද සමහර දෙව දැම් බලන්න බ උතුම්ම බුද්ධශ්‍රාවක හැටියට බනහලා ආශ්වාදයෙන් නිහසයන වරවායම් කරනු. ඔබට උමණයි ආශවාදෙන් නිදහසයෙන්න්න හිතට උමනානේ. ඔබ ප්‍රඥාවෙන් පොයිතරං වීරයක් ධර්නවාද මේ ආශවාදයෙන් නිදහස්සේ. නමු සිතට ූමනාවත්්‍යය නොදහෙම නෑ. එන අන්නේ සිත දමනය කරමින් තමයි ප්‍රඥාවෙන් එහිත මෙල්ල කරලා ඒ ආශ්‍රෝ බලහත්කාරි දුරු කරලදා ප්‍රඥාවෙන්. ඒ ඒකනිකං උදාහරගෙන්කුව පපුඩි ලමේගේ ඇඟ පුරාමතුවාල ඇති වෙලා තියෙෙන. කොච්චර තුවාල ඇති වෙලා තිබුුණත් ඒ දරුවවා බෙද්දානවට කැමති නැරී දෙෙනවා කියල්. අර ස්ප්‍රීත් ධානකොට්ට එක ඔය තියන රසායනවර්ගදාල්ල තුවාල හොඳ හෝදනකොට ක්‍රරිදෙනව නිසා කෑග හලු ලාපක හල දුවනවා බෑමයි කියලා බෙහෙද්ධන්න නමුත් වැඩිහිටියමකත කරන්න. බලහත්කාරෙන් අල්ලලා බලින් හරි ගස් බැඳලාහරි ඇඳක කියයලා ගැටකා හරිිහිෙක්දා එතුවට හොඳ වෙනු මේ සිතත් අර දඩම්්බර පුඩිය එකවගේ සිතට වශන මේ ආශවාදය කෙන තුවාලේ හොඳ කරග මේ ආශ්‍රෝ කෙන තුවාල හොඳ කරග මේ කාමයකෙන තුවාලෙ හොඳ කරග මේ රාගයගෙන තුවාලි හොඳ කරග සිතට වශන සිත්තවසා කරන්නේ ඒතුවාල පොවත්තක් අන්ඩර හිගන්නගේ තුවාල වගේ එතකට අන්න බලන්න හෙනම් අපි මකත කරන්න බලහත්කාරින් ප්‍රඥාාවෙන් මේ හිත නැමති මාරයයාගේ මේ තියෙන තුවාල වලට පෙහෙද්දාම් දැම්මම තුවාලි හොඳවෙෙන එන් දැම් මේ වෙලා වුණත් බණහග ඉන්නකොට සිත කියන්න පුළුවන් බණෝ නෑ ආස්වාධයක් ඉටමු නැතයි එක දැ මේ වෙලාේ අනුරාධපුරේ ටකක් උෂස්ටත්වය වැඩි මේ ස්ථානය දැන් මෙතන පින්වතුම් බහාන එ ගෑන්න පොළුව ලැම්වා නැහැවූ ඇසි යමල්ලා මේ රශ්ට්‍රී වසගන්න බෑ පස්සෙ දවසගහන්න වැැර යුටය උබ්බැකි දැන්නම් රශ්ටි වැඩී වගේනේ කියලා කියයන්න පුොළුවන්හිත ධර්මය අවාසනෑ නිරේ තාපයසිහයට එන නෑ අතීත ජීවිත්‍රය අන්දකාරෙන් වෙහල තියෙන් අවිද්‍යා කියන්න. ඇනිසාමට වඩ ආනතප්‍රමාණ උපර්‍ර ගිනි දල් මැ්දි දැවිල් ච්චිලා අලුවෙලාපු ගමනක් කියලා මටකනේ එන් සදැම් පුංචි රශ්නය අදරාගන්න අපට උන්නහොම් වේනවා විසිත නැති මාරය ගැන දැනගත තරමටයි මේ වියසනය ගැලවන් එනම් පින්වතුන අන බලන්ඩ එන රාගය උපාධන වෙලා පවතිනි සිතට මොකද රාගෙන් තමයි මේ සිතට කානව රැස්කරගණ්ඩ අවස කරන විශාල ම අවකාසි උදාව. එත දේශේ නිසා කර්ම රැස්සිෙන් ඇද දේ නිසාහ කර්ම වැැස්සේ මෝහේ නිසාත් කර්ම රැස්සෙන නමුත් දේශෙන්සා මොහෙන් දිගින්දිකට දිගින් දිකට දිගින්දිකට කර්ම රැස්කර ගන්න බෑ දිගින්දිකට කර්ම රැස් කර ගඩනම් ආශ්වාදය පිණිසම කටයුතු කරන්න ඕන එම් ආශ්වාදය ලැබිනිර දේශයන රාග මොකද ආශ්වාදී පිළිබඳ වලාපපුරොත්තු අර්තිපුනොත් තමයි දිකින්දිකට දිගින්දිකට ගමන් කරන්න පුුවන්ගඉන්නේ අත්බවෙන් අත්බවයට අසාර සත්්‍යයෙක් වසේ ආශවාද දෙෆිළිබඳ බලාපොරොුතු චන්දරාගේ. එනම් තන්හාාවෙන් තමයි සසර හැටසර අවිද්‍යාවෙන් තමයි නිර්මාණය කල දෙන තන්හා ඇල්ම එ නුවනිින් කල්පනා කළලා බණන් එහන ෝකසත්‍ය, අවි්‍යාතන් හා නි සංසාරි සැරිසර. එනගේ අවිද්‍යාතන්හා නිසා හටගන්නා වූ පලයක් තමයි දේසය එන අවිද්‍යාව තන්හාමයි තුළ පවතින්නිෙරාගේ එනිසයි රාග අවි්‍යාරාග ප්‍රඥාවය මුක්තියත් රාග විරාග චේතවයි මුක්තියත් භාගවතුන් නාසිස දේශනනා කර අවස්ථාදකයි ටින් බලන් විරාගය කියන වචන යතින්. අවිද්්‍යාවිරාග ප්‍රාඥාව මුක්තිය අවිද්‍යාවිරාග ප්‍රඥාව මුක්තිය අවිද්්‍යා විරාග ප්‍රාඥාවය මුක්තියයි රාග විාජ්‍ය චේතවය මුක්තියයි අවස්ථාකේ මේ එනම් රාගය කියන ස්වභාවේ දින. රාගය කියන පදේදිනෝ. එනං රාගය දුරුකිරීමයි නිවන විරාගෝ නිබ්බාන. එනම් ග්‍රාග හේතුකරගෙන ස්සාාත්‍යය සංසාරි සැරිසරන් දේශය හේතුකරග නිව. රාගී සැනිසරණ සත්‍යයාට ඒ රාගෙන් ආශාදය ලබන කොට යන්කිසි කාරෙක හැලහැප්ීමක් සිද් උනහම විචල්්‍යයන් සිද්ධ උනුහම අන්න හටගන්නෝ දේසේ. දේශය කියන එක අර ආශ්වාදය ආරක්ෂා කරගන්න අර ආශ්වාදය රැකගණ්ඩ උපකාර වෙන්න ධර්මය එතකොට මේ ද අපිතම් මෙහෙම දැ මනුසේ කසා දෙයක් බැඳලා රූමත් බිරිඳක් රුව ජීවිතය පවත්තාගෙන යනු යට බැලුම් හැළනවා අවටන්න පිරිමි. කරදරයක් වේ තමන්ගේ බිරිඳට කිය හු පිස්තෝලයක් කිනිසාක් කඩුවක් ළඟතියාකන්න. දැන් ඔහුට වැඩියෙන්ම දැ ඔහුට ළඟතියාගන්න ඕන බිරිදයි. අර කඩුුවෝ ිනිස නෙවේ. කඩුවගිනිසිසේන අවශ්‍යඉන්නේයයි පිස්තෝලය අවශ්‍යඉන්යයි අර තමන්ගේ බිරිඳව රැකවගඩු. එන ඔහු ළඟතබාගන්න කැමති බිරිඳව මනිසා අර කඩු කිනිසි පිස්තෝල නෙවී ටික තියාගණ්ඩ සිද්ධ වනේ ඟ අර බිෙනද කෙරෙහි පවතින රාගය හේතු කරග එනම් ආශ්වාදයයි ලංකර ගණ්ඩෝන් ආශ්වාදයයි ළඟතියාගණ්ඩෝ අන්නේ ස්වභාවට උපාදානකය දේශයේ ළඟතියාගන්න අවශ්‍ය නෑ නමුත් දේශයේ තියාගණ්ඩ වෙලා තියෙනවා අවශ්‍ය වනොත් පරිහරණය කර හඩුව කිනිස්ස බෝම්බේ ළඟක තියාගණ්ඩ වෙලා තියෙනවා අවශ්‍යඋනොත් දරක් පරිහරණ එක. නමුත් ඒක පරිහරණය කරන ුවමනාවක් නෑ. වුවමනාවක් ඇතිවෙන්නේ අම් ආකාරයකින් අරාශ්වාදයට පහර වැදුුණු. ආශ්වාදය අහිමි වුුණොත් ආශ්වාදයට යම්ගකිසි කරදරක් වි කරදරයක් විපතකුණු අන්න අර දේශය අවශ්‍යයෙන් අන්න එව නුවනින් හොඳින් දකිින්. එනි සා තමයි හිතට මෙන්න මේ සොත්්භාව දෙක එක කඋපාදාන වශයනුත් අනිත්ත්‍යක අධමොක්කෝ වසිය වුත් පවති. එ දේශයත් ලඟතියාගන්න රූමුණාව වඋනානං එහනන් දේශයටත් කියඩ වෙන්නේ වේදනා පච්චා පටිකෝ පටිපච්චා උපානං කියේ. එතැන්ට උපාදානංකිලේතිෙන් හැ පටික පච්චා අධිමොක්හෝ. එහනන් ලෝක සත්‍යයා තුළ මෙන්න මේ රාගය දේශය කිරමේ ස්වභාව දෙකින් රාගයතමයි පැවැත්ම පිණි සවශ්‍යවෙන්. දේශය නොවී නමුත් රාග්‍ය ආරක්සාකරගණඩ කිහිල්ලා. රාගෙන් ලබ නාශවාද ආරක්සාකරගඩ කිල්. දවේසින් ක්‍රයාාටම පෙලා ඒවගේමඒ රාගදේශ දෙකම හේතු කරගෙන මෝහෙනු කර්ම රැස්සෙන්. ඉතින් හැම විදිහටම කර්ම රැස්සෙන එකයි වන්න. නමු සිත නැමතිමාරයට වැඩියම් කර්මරැස් කරගන්න උපකාරවෙන්නේ ප්‍රධාන වශයෙන්ම සසර පැත්ප පිණි උපකාරනි රාග. එනිසා රාගය හිමිින් තමයි දුරුවේ මොකද සිත්තට උපාධන වෙලා පවතිනි රාගේ. උපාධන වෙලා පවපොත්තින නිසා රාගය හිීං සීර්ුවේ දුරුවෙන්. රාගය හිමිින් දුරුවෙන් ධන්ධවිරාගී. හැබැයි දවේශය අධිමක්ක වශයෙන් පවතිය නිසා දේස ඉක්වනින් දුරුවල යනො. දැම්බලන්ට අත් දෙකේ අර ගල් දෙක තියන්ගින් නො මැනික්් ගලයි අසුචිගලයි. මේ දෙකින් මේ පුද්ගල බිමදාන්න කැම තික්බනින්ම අසුසිි තැවරච්ච ල මැනික් ගලනිව. නික්ගල අත්හරග නම් අවධර අත් තරන්නේ සත්‍ය අවබෝධ කර ගන මේ ආශවාදය දුකයි කියල දැක්කට පස්ස. එතකං මැනික්ගල වටින් එනම් එදාට අ මැනික්්දල ගැන තියෙන කැමැත්ත දුරුවන්නේ හිතිී. හැ සුචතරච් ක ැත් ක් නි දුරගන පුළල මදකින් ආශවායක් ලැබින්නේ ඒක අවශවයන්නේ තමන්ටර හිංසාවා පිහිඩාවක් වුුණොත් තමන් ගආශෂ ආස්වාදයට පහරක් වැදනොත් චතර පරිහරණය කර එනම් අන්න ඒහේතුවඩි සයි රාගේ උපාදාන මට්ටමම පවතිෙන් නිසයි දන්ද විරාදිී. දේසිය අධිමොක්කෝ වසයෙන් පවතයෙන් නිසයි කිප්ප විරාගී. එහෙනනම් ඔන්න වෙදියට රාගෝ අපසාවජ්්‍යෝ දන්ද විරාගී දෝසෝ මහාසාවජ්්‍යෝ කිී්ප විරාගිය කියල බාගතුන් වහස දේශනා කර. එයයි ඒ ප්‍රශ්න උත්තයි.